ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස් වුණා කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී. විශේෂයෙන්ම අද දිනේදී මේ රැස්වීම කැඳවලා තිබුණේ පක්ෂයට වැඩ බලන සභාපති කෙනෙක් තෝරාපත් කරගන්න. ඒ අනුව අද දිනේදී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් ඒ පැමිණි විධායක සභාවේ සභිකයෝ සියලු දෙනාම ඒකමතික තීන්දුවක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති විදියට මාපත් කරගත යුතුයි කියලා. ඊට එරෙහිව කිසිවකුත් ඡන්දය පාවිච්චි කිරීමක් හෝ ඊට විරුද්ධව කතා කිරීමක් සිද්ධ වුණේ නැහැ. ඒ අනුව තමයි අපි අද එම තීන්දුව අරගෙන ඉවර වෙලා ආවේ පක්ෂ මූලස්ථානයට අපේ වැඩ කටයුතු ආරම්භ කරන්න. දැන් පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන දොරටුවේ ඉබි අතුරු දාලා ඒක මේ අවහිර කරලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව පොලිස් නිලධාරියෙක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඔහු කියනවා මේකේ අපරාධ පරීක්ෂණ කටයුතු කරන්න සිද්ධ තව තියෙනවා කියලා. මේ පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කළේ මේ අප්‍රේල් මාසේ 5 වෙනිදා පක්ෂයේ යම් නිලධාරීන් විසින් යම් අලාභහානි කරලා යම් දේපළ පොත්පත් ලිපිලේඛන බලහත්කාරයෙන් උස්සගෙන ගියා කියන කාරණේ සම්බන්ධව. එතන 5 වෙනිදා ඉඳලා අද 20 වෙනි 21 වෙනිදා දක්වා පොලිසිය විසින් කිසිම රාජකාරියක් කරලා නැහැ. දැන් පොලිසිය ඇවිල්ලා කියනවා ඒගොල්ලන්ට තවදුරටත් පරීක්ෂණ කටයුතු කරන්න දෙනවා කියලා. නමුත් අපි පැහැදිලි කරා මේ අපරාධය සිදු නැයි කියලා පැමිණිලි කරලා තියෙන්නේ පක්ෂ මහලේකම්තුමා එතුමා මෙතන ඉන්නවා. ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ මේකේ කිවිනි තට්ටුවේද? පළවෙනි තට්ටුවේ තිබුණු කාර්යාලයක ලිපිලේඛන නැතිවීම සහ අලාභානි සිදු කිරීම. එතකොට අපි පොලිසියට පැහැදිලි ලෙස කිව්වා අපි පළවෙනි තට්ටුවේ කිසිම කටයුත්තක් කරන්නේ නැහැ, පළවෙනි තට්ටුවේ ඇතුල් වෙන්නේ නැහැ. අපේ තියෙන්නේ සම්මන්ත්‍රණ ශාලාව 5 වෙනි තට්ටුවේ. ඒ අනුව අපි යන්නේ 5 වෙනි තට්ටුවට කියලා. නමුත් පොලිසිය මේ අවස්ථාවේදී නීති විරෝධී ලෙස නීති අතටගෙන යම්කිසි අදෘශ්‍යමාන හස්තයක අතකොළුවක් බවට පත් වෙලා ඒ කටයුත්ත වැළැක්වුවා. ඒ වුණාට අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදිහට සියලු දෙනා නීති ගරුක, ප්‍රජාතන්ත්‍රවාදී ගරුක, නීතියේ ආධිපත්‍යයට ගරු කරන අය විදිහට අපි දැන් මේ අපේ මාධ්‍ය සාකච්ඡාව මෙතන අපි විදුලි ඉඳගෙන පාරයින් ඉඳගෙන කරනවා. ඒකෙන් ඇඟෙන්නේ නැහැ මේ පොලිසිය විසින් කරන ලද ක්‍රියාවලිය අපි අනුමත කරයි කියලා. ඒ සියලු දෙනාටම මතක් කරලා දෙනවා ඉදිරියේදී මේවට උත්තර දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. පොලිසිය කියන්නේ මෙතන අපරාධ ස්ථානයක්, එහිඳ ඇතුල් වෙන්න බෑ කියලා අධිකරණ නියෝග. නෑ, මෙතෙන්දී නම් අධිකරණ කිසිම අධිකරණ නියෝගයක් දීලා නෑ. පැමිණිලි පාර්ශවයේ පක්ෂ මහලේකම්තුමා තමයි ආවේ මෙතෙන්ට අද මේක අරින්ද. එතකොට මහලේකම්තුමාගේ පැමිණිල්ලට දවස් 16ක් නිදාගෙන හිටපු පොලිසිය දැන් කියනවා ඒගොල්ලන්ට පරීක්ෂණ පවත්වන්න ඕනේ කියලා. ඉතින් පරීක්ෂණ පවත්වන්න පුළුවන් පළවෙනි තට්ටුවට ගිහිල්ලා අද වෙනතෙක් ඒ දෙයක් කරලා නැහැ. ඒකෙන්ම පේනවා මේගොල්ලන් කටයුතු කරන්නේ අදෘශ්‍යමාන හස්තයකින්. හැබැයි අපි මතක් කරනවා මේ රටේ තාමත් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට අධිකරණේ හරහා හරි කියලා. පැමිණිල්ල ඉල්ලාස් කරගන්නවද කොහොමද? නෑ, ඉල්ලාස් කරගන්න හේතුවක් නැහැනේ. වෙච්ච අපරාධයක් වෙල කළා, ඒකට පැමිණිල්ලක් දැම්ම කොහොමද ඒක ඉල්ලාස් කරගන්නේ? අපරාධය සිදු නොවුණා වෙන්නේ නැහැනේ ඉල්ලාස් කරගත්තයි කියලා. ඇතුළට යන්න අවසර තියෙන්නේ පැනේ. ඇතුළට යන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී පොලිසිය තමයි නීතිය උල්ලංඝනය කරන්නේ. පොලිසිය තමයි නීතිය ගරු නොකරන්නේ, නීති විරෝධීව කටයුතු කරන්නේ. ඔබතුමා සභාපතිවරයා හැටියට ඇතුල් වෙන්න හැදුවේ. ඒත් කවුද ඒකට පොලිසිය විතරමද මේකට විරුද්ධ වෙන්නේ? නෑ, පොලිසිය මෙහෙවන අතකොළුවා කවුරු හරි මෙහෙවනවා ඇති.